ඩයබටිසෝල් සීනි වලින් පරිස්සම් වන ඔබට අමතක නොවන පෝෂණය එකලස්කල මෝටර රථයක් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස සමගි ජනබල වේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක සුජීව සෙන්සිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියා. ඒ ආණ්ඩු පක්ෂය ඇතුළු පාර්ශ්ව ඔහුට චෝදනා එල්ල කළ පසු බිමකයි. කෝටි 6 මාර්ක 7ක ඉතර වාහනයකින් ආවා CC නම්බර් තියෙන. ඒ CC නම්බර් තියෙන වාහනය කොහොමද එන්නේ? එයා මන්ත්‍රීවරයෙකුත් නෙවෙයි. සුජීව සෙන්සිංහ වගේ කෙනෙක් කොහොමද ඒ වගේ වාහනයක් සුප්‍රීම කෝට් එකට එන්නේ? මට මේ වාහන සායන ප්‍රමාණය තියෙනවා හතකට තියෙනවා වාහන එකලස් කරන්න මට එහෙම අහිණියක් නැහැ මට මේ ආර්ථික අතින් CID එකට මම ඊයේ 10කට වැඩිය කෝල් දුන්න ඇවිල්ලා පරීක්ෂා කරලා බලලා මේක ඉවර කරන්න කිව්වා. ඒ අනුව කොල්ලුපිටියේ පිහිටි සුජීව සෙන්සිංහ මහතාගේ නිවස අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වුණා. මේ ලැබිලා තියෙන තොරතුරු අනුව නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක්ද එහෙම නැත්නම් ඒක නිවැරදිව සත්‍ය ලෙස ලියාපදිංචි කරලා නිවැරදිව භාවිත කරන වාහනයක්ද කියලා අනාවරණය කර ගැනීම අවශ්‍යතාවයම තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම මොටර රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වාර්තා ඒ වගේම රාජ්‍ය විශේෂයෙන්ම කස්ටම් එකේ රීගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තා ලබාගත යුතු තියෙනවා විමර්ශන කටයුතු සඳහා. මේ වෙනිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් ඒ සඳහා කටයුතු කරමින් ඉන්නවා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා භාවිත කළ සුඛපභෝගී ජීප් රථයක් එකලස් කළ රථයක් බවට සිදු කරන විමර්ශනයට අදාළව එම රථය වැඩිදුර පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුවයි. සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ එම මෝටර රථය රුපියල් මිලියන 100කට ආසන්න වටිනාකමකින් යුතු බැවින් එය පොලිස් ආරක්ෂාව යටතේ රජයේ රස පරීක්ෂකවරයා වෙත තම රියදුරෙකු ලවා රගෙන යාමටයි. එම ඉල්ලීමටද අධිකරණයේ අවසර ලබා දුන් අතර පරීක්ෂාවෙන් පසු අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. මේ අතර ලිපිලේඛන සහ අයිතිය තහවුරු කිරීමට නොහැකි එකලස් කරන ලද තවත් සුඛෝපභෝගී රථයක් කටාන පොලිසිය විසින් සොයාගෙනත වෙනවා. කටියන දෙමංහන්දිය ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත් මෙම රථය ලියාපදිංචි නොකරන ලද රථයක් බවයි පොලිසිය පැවසුවේ.